ඇති ෘත්තිය සමති සන්ධානය අද මේ මාධ්‍ය හමුව හැඳවන් බබන්නේ ගුරුවරුන්ට විදුවල්පතිවරුන්ට ගුරුපදේශකවරුන්ට සහ පිරිවෙන් ගුරුවරුන්ට බලපාල තියෙන සමස්ත ගුරු විදුහල්පති සේවාවන්ට බලපාල තිබෙන වැටුප් විසමතාවේ ඉවත් කර ගැනීමේ අරගලයේ දෙවැනි අදියර අපි ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ ක්‍රියාත්මක කිරීම පිළිබඳව ඔබව දැනුවත් කිරීම. ඔබ දන්නා 1997 BC පෙරේරා වැටුප් කොමිසම විසින් ගුරුවරුන් ලබමින් සිටිය වැටුප අවප්‍රමාණය කරලා අඩු වැටුපක් නිර්දේශ කරලා එහි සඳහන් කරා ගුරු හා විදුහල්පතිවරුන්ගේ වැටුප පසුව සලකා බලනු ලැබේ කියන කාරණය. මේ පසුව සලකා බලනු ලැබේ කියන කාරණය වර්ෂ ගණනාවක් ගෙවී ගිය තැන සාකච්ඡා මගින් කොමිෂන් හරහා අපි මේ ප්‍රශ්නේ විසඳා ගැනීමට උත්සාහ කළා. ඒටත් නිසි පිළිතුරක් ලැබුණේ නැහැ. ඒ නිසා අපි විවිධ මහපාරේ උද්ඝෝෂණ සිද්ධ කරා ළමයින්ගේ අධ්‍යාපනය ගැන කල්පනා කරලා ඔවුන්ගේ අධ්‍යාපනයට හානියක් නොවන ආකාරයට අරගල කරලා මේක දිනා ගන්නට ඕනේ කියන සත්තු චේතනාව. නමුත් මේ පාලකයන් එහෙට කිසිම ඇහුම්කන් දීමක් සිද්ධ වුණේ නැහැ. ඒ නිසා අපි දින 108ක අකණ්ඩ ඔන්ලයින් වර්ජනයක් සහ දීප ව්‍යාප්ත කලාප මට්ටමින් පළාත් මට්ටමින් ජාතික මට්ටමින් උද්ඝෝෂණ දියත් කිරීමේ ප්‍රතිපලයක් හැටියට මේට කන් නොදී සිටීමට නොහැකි වූ පාලකයන් අපේ වැටුපෙන් තුනෙන් එකක් ලබා දුන්නා. ඒ අවස්ථාවේ අපි එය බාරගෙන නිහඬව සිටියා. මොකද මේ ගුරු විදුහල්පතිවරුන්ගේ ක්‍රියාදාමය නිසා ළමයින්ට කිසියම් අගතියක් වෙයි කියන හැඟීම. නමුත් ඒකට අපි ඒක ලබා දීලා අවුරුදු 3කට වැඩි කාලයක් ගත වුණා. නමුත් මේ විෂමතාවයේ 3/2 සඳහා රජයේ කිසියම් ක්‍රියාමාර්ගයකට ඇවිල්ලා නැහැ. මේ සඳහා ඇමැති අනුකාරක සභාවක් පත් කර බව එහි 3/2 පසුව ලබා දෙන බව අධ්‍යාපන ඇමැතිවරයා පාර්ලිමේන්තුවේ කරන ලද ප්‍රකාශයෙන් තහවුරු වෙනවා. ඒ නිසා අපි දෙවන අදියර ලබා ගැනීම සඳහා විවිධ සාකච්ඡා කමිටු විවිධ ක්‍රියාකාරකම් වල යෙදුණා. ඒ අතර ජනතාවගේ ගුරුවරුන්ගේ බලය පෙන්වීම සඳහා ශක්තිය පෙන්වීම සඳහා විශාල මහපාරේ අරගල කළා. අපේ දැවැන්ත අරගලයේ ඉසුරුපායට ගමන් කිරීමේදී ජල ප්‍රහාර, කඳුළු ගෑස් හෙළලා ගැබෙනි මව්වරු, ගැබෙනි ගුරුවරු, ගුරුවරියන් පවා අපහසුතාවයට පත් කළා. මේ දුර්ඩ පාලකයන් පිනට ජනාධිපතිකම ගත්ත පාලකී. ඔවුන්ගේ අදම ක්‍රියාවන් සිද්ධ කර ගැනීමට මැර ප්‍රහාර හැර වෙනම කිසිවක් දෙයක් ඔවුන්ට තිබුණේ නැහැ. අපි නැවතුනේ නැහැ. අපේ ගුරු විදුහල්පතිවරු, ගුරු උපදේශකවරු, පිරිවෙන් ගුරුවරු එක මිටක්සේ අපි අරගලය දියත් කළා. නොනැවති කිසිම බාධාවකට ඉඩ නොදී පාර්ලිමේන්තුව වටකරා, එවැගේම පළාත් මට්ටමින් දැවැන්ත උද්ඝෝෂණ පැවැත්වුවා. මේ තව දිගුවක් හැටියට පසුගිය වසරවල මාසවල තිබුණු වෙසක් පොසොන් වැඩසටහන් ආගමික වශයෙන් සැලකිල්ලට අරගෙන අපි තවත් අධියර අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ලබන 12 වෙනිදා සියලුම කලාප මට්ටමින් දැවැන්ත ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මක කරනවා. සෑම කලාප අධ්‍යාපන කාර්යාලයක් අසල තිබෙන ප්‍රධාන නගරයකදී. ඒ නිසා පොසොන් සති අවසන් වීමෙන් පසු මේ මාසයේ 26 වෙනිදා මේවටත් ඇහුම්කන් දෙන්නේ නැත්නම් අපේ වහාම සියලු ගුරුවරු අසනීවිමාඩු වාර්තා කරලා කොළඹ පැවැත්වෙන දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කළ තියෙනවා. මේක ඉතාමත් ප්‍රබල. සියලු ලංකාවේ සියලු දෙනාම සහභාගී වෙන දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක්. අසනීවිමාඩු අප වාර්තා කරන්නේ විවිධ පළාත්වලින් අපට යාපනය, අනුරාධපුර, එවැගේම දකුණ මේ ප්‍රදේශයෙන් සම්නිවේදනය වෙනවා. අපි නිමාඩු ලබාගෙන තමයි එන්නට ඕන. එනිසා අපිට අසනීප නිමාඩු වාර්තා කරන්න ඉඩ දෙන්න කියලා. මේ ගුරුවරුන්ගේ හැඟීම් වලට කන්දීමක් ඇටියෙට, අදහස් වලට සවන් දීමක් ඇටියෙට, ඔවුන්ට ද්‍රවේ ලබා දීම හැටියට තමයි අපි අසනීප නිමාඩු වාර්තා කරන්නේ. ඒ නිසා මේ දැවැන්ත උද්ඝෝෂණය අපි ක්‍රියාත්මක කරනවා. හැබැයි ඉන්පසු ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය සූදානම් එතනින් පස්සේ ගන්නා වූ ක්‍රියාමාර්ග පිළිබඳව ඊට වඩා දැඩි වෙන්නට සිදුවේ.
ඒ දැඩි වෙන වෘත්තීය ක්‍රියාමාර්ගයන්හි කිසියම් විදිහේ දරුවන්ට අප අගතියකට පත්වනවා නම් එහි වගකීම සම්පූර්ණයෙන්ම මේ පාලකයන් දැරිය යුතු වෙනවා. ඒ නිසා තමයි පසුගියදා අපි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට කිව්වා මේ ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවය ඉවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ සූදාන. ඒ සඳහා අවශ්‍ය විවස්ථා සංශෝධනය හදලා තියෙනවා. ඊට අවශ්‍ය මුදල් නැතේ කියනවා. ඒ නිසා තමයි ඔහු හම්බ වෙලා අපි කිව්වා මේ මුදල් නැත්නම් අපිට මේ මුදල් දෙන ක්‍රමවේදයක් කියන්න. ඒ අවස්ථාවේදී කිව්වා දින මුදල් රාජ්‍ය අමාත්‍යරයා ඇවිල්ලා කිව්වා අපේ දින කීපයකින් අධ්‍යාපන මිතිවරයා සමග සාකච්ඡා කරලා මේකට මුදල් වෙන් කිරීම පිළිබඳව තීරණයක් ගන්නවා කියලා. දවස් දෙක තුනකින් නම් ඒ දවස් දෙක තුනක් ගිහිල්ලා ඉවරයි. හැබැයි අපි අඩියක්වත් පස්සට ගන්නේ අපේ වෘත්තීය ක්‍රියාමාර්ග ඒ අයුරුන් ක්‍රියාත්මක කරන. ඒත් එක්කලම ඩමි දාලා විවිධ පුජ්‍යලීන් මෙහෙවලා සමාජ මාධ්‍යවල මේ රට මේ රාලලා කියනවා මේ වෘත්තීය සමිති දියවැන වෘත්තීය සමිති කියලා. දියවැන වෘත්තීය සමිති වල හයිය වද වෙන වෘත්තීය සමිති හල හයිය ඔය රට මේ රාලලාගේ අපේ වෘත්තීය සමිති විනාශ කරන්න ගුරුවරුන්ට මේක නොදී දේශපාලඥයින්ගේ ඌමනාවන් සිද්ධ කරන ඒ රට මිරාලලාට අපි කියනවා 26 බලාගමු 12 බලාගනු මේ රටේ ගුරුවරුන්ගේ ශක්තිය ධෛර්යය සහ මේ අරගලයේ තියෙන ප්‍රමාණය කුමක්ද කියලා. එනිසා අපි මේ අරගලය කුමන බාධකාවත් කුමන ඩමි දාලා අපි විවිධ දේවල් ප්‍රකාශයට පත් කළත් අපි ගුරුවරු අපේ ගුරුවරු සියලු දෙනා අධෛර්යමත් වෙන්න ධෛර්යමත් මේ සටනට පණපවනු. එනිසා ඒ සඳහා සියලුම ගුරුවරු විදුහල්පතිවරු ගුරු උපදේශකවරු පිරිවෙන් ගුරුවරු කියන මේ සමස්ත කණ්ඩායම 12 වෙනිදා හවස 2:30ට තමන්ගේ කාර්යාල කලාප කාර්යාලයේ අසල තියෙන නගරයේදී මේ දවැන්ත උද්ඝෝෂණයට රට පුරා පැවැත්වෙන උද්ඝෝෂණයට සහභාගී වෙන්න. ඊළඟ කාරණය තමයි අසනීප නිමාඩු වාර්තා කරලා අසනීප සියලුම ගුරු විදුහල්පතිවරු හැකි ප්‍රමාණයකින් තමන්ට හැකි ආකාරයකින් කොළඹ පැවැත්වෙන මේ දැවැන්ත උද්ඝෝෂණය සඳහා සහභාගී වෙන්න අපේ ශක්තිය පෙන්නලා මහපාරේ අරගල වලින් අපි දිනාගත්තේ කොටස වගේම ඉතිරි කොටස දිනා ගන්නට එක් වෙන්නටයි කියන කාරණය පැහැදිලි කරමින් මම නිහඬ වෙනවා. මම සමත්ත ලංකා එක්සත් ජුල් සංගමේ සභාපති අල්ලල පඤ්ඤාසේකර හාමුදුරුවෝ. සුබ සන්ධ්‍යාවක් මාධ්‍ය හිතවතුන්ට. මම මහින්ද ජයසිංහ ගුරු විදුහල්පති වෘත්ති සමිති සංධානය වෙනුවෙන් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම්. ඔබ දන්නවා අපි 2021 ඉතාම දුෂ්කරතා මැද විවිධ බාධක මැද විවිධ කෙනහිලි මැද සමහර විට අපේම ගුරු විදුහල්පතිවරු අතර හිටපු අපේම කවයන් වල හිටපු සමහරුන්ගේ විවිධ බොරු වලවල් බොරු උගුල් ඇටවීම මැද අපි දින 120ක් දීර්ඝ අරගලකින් පස්සේ 1997 සිට තිබෙන වැටුප් විෂමතාවෙන් කොටසක් අපි ජයග්‍රහණය කරන්න සමත් වුණා. ඒ වෙලාවේ සුබෝධනී කමිටු වාර්තාවෙන් ඉදිරිපත් කරපු ඒ වගේම ඇමති අනු කමිටුව දල සලහත්වරුම ඇමතිවරගේ ප්‍රධානත්වයෙන් මේ මොහොතේ ගොඩනැගුණු ඇමති අනු කමිටුවේ යෝජනාත් අනුව මේ වැටුප් විෂමතාවෙන් තුනින් එකක් අපි ජයග්‍රහණය කරන්න සමත් වුණා. 2023 24 අයවැයෙන් මේ ඉතිරි වැටුප් විෂමතාවය ලබා දෙයි කියන විශ්වාසයක් බලාපොරොත්තුවක් ගුරුවරු තුළ තිබුණා. විශේෂම 2024 අයවැයෙන් රුපියල් බිලියන 46ක් ඒ සඳහා වෙන් කරන ලෙස මුදල් අමාත්‍යංශයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විසින් ඉල්ලා සිටියා. ඇමතිවරයා පුන පුනා මාස ගණනාවකදී ගුරු විදුහල්පති සංධානයේ සමග සාකච්ඡාවලදී ඒ කරුණ නැවත නැවත අවධාරණය කළා. නමුත් මෙවර අයවැයන්නේ කිසිවක් ලබා දෙන්න ආණ්ඩුව පැත්තෙන් කටයුතු කළේ නැහැ. මුදල් අමාත්‍යංශ පැත්තෙන් මහා භාණ්ඩාගාර පැත්තෙන් කටයුතු කළේ නැහැ. ඊට එරෙහිව අපි ක්‍රියාමාර්ග ගණනාවකට අවතීන වුණා. මේ අයවැයට මේ බිලියන 46 වෙන් කරවා ගැනීම සඳහා බලපෑම් කිරීමට ගිය වසරේ ඔක්තෝබර් 24 දවැන්ත පාගමනක්
ඉසුරුපාය දක්ව අපි ගියා. කඳුළු ගෑස්, බැටන් ප්‍රහාර, ජල ප්‍රහාර එල්ල කරලා එක ආපසුවරවන්න උත්සාහ කළා. නමුත් අපි සාර්ථකව ඒ උද්ඝෝෂණය අවසන් කරන්න සමත් වුණා. ඉන් අනතුරුව ඔක්තෝබර් 27 රට පුරා පාසල් ඉදිරි පිට, නොවැම්බර් 30 රට පුරා කලාප මට්ටමින්, දෙසැම්බර් 5 පාර්ලිමේන්තු ඉදිරි පිට, ඉන් අනතුරුව පෙබරවාරි 5 නැවත පාසල් ආරම්භය සමග පෙබරවාරි 19 29 තංගල්ල, මාර්තු 12 අනුරාධපුර, ඒ වගේම අප්‍රේල් 3 කුරුණෑගල ලෙස අපි උද්ඝෝෂණ මාලාවක් දියත් කළා. අපි ගිය 7 වෙනිදා මාතර දැවැන්ත උද්ඝෝෂණයක් සූදානම් කරලා තියෙද්දී ඒ පැවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා අපි ඒ උද්ඝෝෂණය తాවකාලිකව අවලංගු කරන්නට කටයුතු කළා. ඉන් අනතුරුව අපි මුදල් අමාත්‍යංශයේ සමග සාකච්ඡාවට පසුගිය සතියේ ලැබුණා. එහිදී මුදල් රාජ්‍ය අමාත්‍ය ශාන් සේමසිංහ මහතා සමග, ඒ වගේම මහා භාණ්ඩාගාර නිලධාරීන්, අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්තුමිය ඇතුළු නිලධාරීන් සමග අපි සාකච්ඡා කළා මේ ප්‍රශ්න විසඳා ගැනීම වෙනුවෙන්. එක පැත්තකින් අපේ වැටුප් විෂමතාවයේ ප්‍රශ්න, අනිත් පැත්තෙන් මේ විභාග රාජකාරී වල නියලින ගුරුවරුන්ගේ විභාග රාජකාරී දීමන, ඒ වගේම ඇගෙයිම් ගාස්සු ඉහළ දැමීම සම්බන්ධයෙන්, ඒ වගේම දරුවන් මුණ දිලා තිබෙන ගැටලු සම්බන්ධයෙන් අපි අපේ අදහස් යෝජනා ඉදිරිපත් කළා. නමුත් ඒ කිසිවකට ඥාණ්ඩු පැත්තෙන් අහුම් කන්න දෙන බවක් අපිට පේන්නේ නැහැ. ඒ නිසා අපිට සිද්ධ වෙලා තිබෙනවා ලබන 12 වෙනිදා, අනිද්දා ලබන 12 රට පුරා කලාප 100කට අධික සංඛ්‍යාවක් ආසන්නයේ කලාප ඉදිරිපිට කලාප මට්ටමින් අපි උද්ඝෝෂණ මාලාවක් සූදානම් කරලා තිබෙනවා. ආණ්ඩුවට කියනවා මේක මුළු රටේම ගුරුවරු කලාප මට්ටමින් පවත්වන උද්ඝෝෂණය, ඒ උද්ඝෝෂණයටත් කන් නොදෙන්නේ නම් අපි ලෑස්ති ලබන 26 දවැන්ත ගුරු බලයක් කොළඹට කැඳවන්න අපි සූදානම් කරලා තිබෙනවා. අසනීපනුවාඩු වාර්තා කරමින් දවැන්ත ගුරු බලයක් ගුරුවරු, විදුහල්පතිවරු, පිරිවෙන් ගුරුවරු සහ ගුරු උපදේශකවරු කොළඹ නගරය වට කරන්න අපි සූදානම්ින් ඉන්නවා. ඒ නිසා අපි ආණ්ඩුවට කියන තව දුරටත් කල් නොයවා කල් නොමරා වහාම මේ ගැටලු විසඳන්න අවශ්‍ය කරන ක්‍රියාමාර්ග වලට සාකච්ඡා වලට අවතීන විය යුතු තියෙනවා. තැන් තැන් වල රස්තියාදු කරලා ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය තැන් තැන් වල රස්තියාදු කරලා බොරු උගුල් වල දාන්න මේ ආණ්ඩුවට අපි ඉඩ තියන්න සූදානම් නැහැ කියන පණිවිඩ අපි දෙනවා. විවිධ කණ්ඩායම් එක්ක විවිධ තැන් වල සාකච්ඡා කරමින් ඔවුන්ව කලේ යවුවට අපිට කමක් නැහැ. හැබැයි ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය කිසිම ආණ්ඩුවමනාවකට අපිව විවිධ තැන්වල රස්තියාදු කරන්න අපි ඉඩ තියන්නේ නැහැ. අපි අවධාරණය කරනවා මේ ප්‍රශ්නේ විසඳාගෙන මිසක ආපසු හැරෙන්නේ නැහැ කියන කාරණාවත් අවධාරණය කරනවා. අපි දැක් අද තව මාස 3 4කින් විශ්‍රාම යන්න නියමිත, ගෙදර යන්න නියමිත රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට තවත් රුපියල් කෝටි 875ක් ඔහුගේ වියදම සඳහා වෙන් කරන්න අගමැති දිනේෂ් ගුණවර්ධන යෝජනා කරලා තිබෙනවා. බොහොමදයි දීකිරට බලලු සාක්කි වගේ අගමැතිවරය යෝජනා කරනවා තවත් රුපියල් කෝටි 875ක් ජනාධිපතිවරගේ වැයශීෂ්‍ය නැත්නම් වියදම් වැඩි කිරීම සඳහා. ගුරුවරුන්ට වැටුප් විෂමතා ඉවත් කරන්න යන්නේ බිලියන 46 කෝටි 4600යි. ඒකෙන් කෝටි 10කට ආසන්න මුදලක් වෙන් කරනවා එක තනි පුජ්‍යලෙක්ගේ නඩත්තුව සඳහා. ඒ විතරකුත් නෙමෙයි, ලබන ඔක්තෝබර් මාසේ 17ට පෙර ඔහු නියත ලෙසම රනිල් වික්‍රමසිංහ ඔහුගේ ජනාධිපති ධුරයට සමුදිය යුතු තිබෙනවා. මේ කාලය අවසන් වෙනවා. එහෙම තියෙදි තමයි මේ නැවත මුදල් වෙන් කරමින් ඔහු මේ රටේ ජනතාවගේ බදු මුදල් ටික කාබාසිනිය කරන්න මේ සූදානම් වෙලා ඉන්නේ. අපි කියනවා ඒ ලෙස කටයුතු කරන මේ පාලකින්ට මේ රටේ දරුවන් 43 ලක්ෂයක්ගේ දෑස් පාදන, ඒ වගේම ඔවුන්ට අනාගතය කියාදෙන, පකුරු කියාදෙන, පාසල් තුල ඉතා වෙහෙසකර අභ්‍යාසයක නියලෙන, අද ඉහළ ගිල තියෙන බස් ගාස්තු, ඉහළ ගිල තියෙන ඉන්ධන ගාස්තු, අනෙකුත් අත්‍යවශ්‍ය ආහාර ගාස්තු, ඒවා දරා ගනිමින් ඉතාමත් පීඩාකාරී ආර්ථික අර්බුදයකට ගිහිල්ලා තියෙන අප රටේ ගුරුවරුන්ව නොසලකා හරින්න රනිල් රාජපක්ෂලගේ ආණ්ඩුවට කිසිම අයිතියක් නැහැ කියන කාරණයත් අපි අවධානය කරන. ඒ නිසා ගුරු විදුහල්පති සන්ධානය එදා වගේම අදත් සියලු ගුරුවරු, විදුහල්පතිවරු, පිරිවෙන් ගුරු සහ ගුරු උපදේශකවරු එකමිටකට සංවිධානය කරමින් මේ අරගලයේ ජයග්‍රහණය කරා මෙහෙවන්න අපි සූදානම්. අපි 12 වෙනිදා රට පුරාම දවැන්ත අභියෝගයක් එල්ල කරනවා. ලබන 26 කොළඹට රොද බඳිනවා සහ එතෙක් බලාගෙන ඉන්නේ නැතුව තව තවත් කල් මරන්නේ නැතුව ඔය විවිධ ඩමි අපි හාමුදුරුව ප්‍රකාශ කළා වගේ විවිධ ඩමිත් එක්ක එක එක හැංගි මුත්තන් සෙල්ලම් කරන්නේ නැතුව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ සමග මේ ප්‍රශ්න විසඳා ගැනීම වෙනුවෙන් මැදිහත් වෙන්න, කටයුතු කරන්න, එහෙම නැත්නම් අපි ලෑස්ති ඉතරේව ක්‍රියාත්මක වෙන්න, මේ වගේම අපි අවධානය කරනවා. අද දවසේ අපි දැන් මේ වන විට සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර ඇගයීම් ක්‍රියාවලිය දියත් වෙමින් තිබෙනවා.
සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර ඇගීම් මධ්‍යස්ථාන විශාල ප්‍රමාණයක රටපුරා සිදුවීමෙන් තිබෙනවා. ඒ මධ්‍යස්ථානවල ඉන්න ගුරුවරුන් අනිද්දා 12වෙනිදා දහවල් 2ට පැවැත්වෙන මේ උද්ඝෝෂණවලට සහභාගී වෙනවා. අද අපි විවාහ කොමසාරිස්තුමාට ඒ පිළිබඳ ලිඛිතව දැනුම් දීමට කටයුතු කළා. ඒ නිසා පසුරු එකෙන් පසුව මේ විභාග මධ්‍යස්ථානවල රාජකාරී කරන ගුරුවරුන් එහෙම නැත්නම් ඇගීම් කරන ගුරුවරුන් ඒ සඳහා සහභාගීවීමට අවශ්‍ය කරන ඉඩකඩ ලබා දෙන ලෙස එහෙම නැත්නම් ඒ ඉඩකඩ නිර්මාණය කරන්න ඕන කරන මැදිහත් වීම කරන ලෙස අපි විභාග කොමසාරිස්තුමාගෙන් මේකට ලිඛිතව ඉල්ලලා තිබෙනවා. ඒ නිසා ඒ කටයුත්ත සඳහා අවශ්‍ය කරන මැදිහත් වීම කරන්න කියන ඉල්ලීම අපි කරලා තිබෙනවා. අපි විශේෂයෙන්ම විභාග රාජකාරී කරන විභාග ඇගීම් කටයුතු කරන අපේ ආදරණීය ගුරු සහෝදර සහෝදරියන් ඉල්ලනවා ඔබ 12වෙනිදා පසුරු 1ට ඔබ ඇගීම් කටයුතු ඉදිරියට ඔබ ඇගීම් කටයුතු අවසන් කරලා උද්ඝෝෂණ වලට ඔබට ආසන්නතම කලාප උද්ඝෝෂණයට සහභාගී වෙන්න කියන ඉල්ලීමත් මේ මොහොතේ කරන්න ඕන. බොහොම සතුටුයි. ගුරු සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවයේ ඉතිරි කොටස ලබා දීම ලබන වසරේ තමයි කරන්න කියලා අධ්‍යාපන ඇමතිවරයා දිගින් දිගටම කියනවා. දැන් විශේෂයෙන්ම ගුරු සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවයේ ඉතිහාසය අවුරුදු 27යි. ඒ අවුරුදු 27ක් තිබ්බ වැටුප් විෂමතාවය ඉවත් කරන්න කියලා අධ්‍යාපන අමාත්‍යාංශය පත් කරපු කමිටුවකින් තමයි තීරණය කළේ වැටුප් වැඩි කරන්න. ඒ වැටුප් වැඩි කිරීම අමාත්‍ය අනුකමිටුවක් අනුමත කරලා කොටසක් 2022 1/1 ඉඳන් දුන්න. දැන් මේ 2024 අවුරුද්ද. එතකොට අපි පැහැදිලිවම ඉල්ලා හිටියේ මේකේ ඉතිරි කොටස් දෙක දෙන්න. දැන් රාජපක්ෂ පවුල විසින් මේ රට බංකොලොත් කරලා රටේ ජනතාවට ජීවත් වෙන්න බැරි තත්ත්වෙට පත් කරාට පස්සේ ජීවත් වෙන්න බැරිම තත්ත්වෙක ඉන්නකොටද ඇවිල්ලා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව බාර අරගෙන තවදුරටත් පීඩාවටපත් කරන් ඉන්නකොට ජනතාවට ජීවත් වෙන්න විදියක් නැහැ. එතකොට මේ තත්ත්වවල පඩිය වැඩි කරන්න අපේ අපිට નિયમિત වැටුප වැටුප් විෂමතා ඉවත් කරලා ලබා දෙන්න කියන එක තමයි අපේ ඉල්ලීම. දැන් අපි මේ සම්බන්ධයෙන් පෞගිය සතියේ මුදල් අමාත්‍ය රාජ්‍ය අමාත්‍ය සේමසිංහත් එක්ක ඉහළ නිලධාරණ එක්ක කතා කළා. යොවුන් දිනයක් ප්‍රකාශනපත් කරන්නේ ඔවුන් සඳහන් කරන්නේ මේ වැටුප් විෂමතාවයක් තියෙන එක පිළිගන්නවා. නමුත් දෙන්නේ නැහැ. දැන් මේ ගණ්ඩායි අපිට වෙලා තියෙන්නේ. ඒක නිසා අපි ක්‍රියාමාර්ග ගණනාවක් අපි ගත්තා. මේ වෙනකොට අධ්‍යාපන අමාත්‍යාංශය ගණන් බල්ලා තිනවා බිලියන 46ක් අවශ්‍යයි කියලා. ඇයි මේ බිලියන 46 දෙන්න බැරි? දැන් අපි පැහැදිලියම දන්නවා දිගින් දිගටම ආණ්ඩුව කරන නාස්තිකාර වියදම්, තමන්ගේ ඡන්ද ව්‍යාපාරයේ වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ කරන වියදම්, විදේශ ගමන්, රටතුල ගමන්, හෙලිකොප්ටරෙන් යාට මෙහාට යාම, මේ සියල්ල බැලුවම මේ ගුරුවරුන්ට මේ බිලියන 46 දෙන්න බැ කියන කතාව මොකද්ද? ඒක නිසා අපිට අවශ්‍යයි මේ වසරේ. අපි එළඹෙන 12වෙනිදා ලංකාවේ කලාප කාර්යාල 100 කේන්ද්‍ර කරගෙන උද්ඝෝෂණ 100ක් සංවිධානය කරලා තියෙනවා. අපි කියන් පෙන්නවා අපේ අයිය මොකද්ද කියලා. අපි පැහැදිලියම ආණ්ඩුවට දෙන පණිවිඩය තමයි වහාම අපේ වැටුප් විෂමතා ඉවත් කරන්න. අපි මේ ක්‍රියාමාර්ගය ආරම්භ තියන්නේ දෙකෙන් පස්සේ. අපි මේ දක්වා ගත ක්‍රියාමාර්ග සියල්ල ගත්තේ දෙකෙන් පස්සේ. අයියේ එකයි තිය වෙනකම් පාසල් පැවත් කරන නිසා. එතකොට අපි තවදුරටත් එළමෙන 12වෙනිදාත් අපි ආණ්ඩුව අවස්ථාව දීලා දිනවා මේ සම්බන්ධයෙන් තමන්ගේ ස්ථාවරය ප්‍රකාශ කරන්න. වහාම විෂමතා ඉවත් කරන්න කියලා. හැබැයි මේ කටයුත්ත නොවෙනවා නම් අපි එළඹෙන 26 වෙනිදා අපි අසනීප නිවාඩු වාර්තා කරලා සමස්ත ගුරු විදුහල්පතිලා අපි සහ ගුරු උපදේශකවරු පිරිවෙන් ගුරුවරු අපි කොළඹට ගඳවලා දිනවා. ඒ ක්‍රියාමාර්ගෙත් ආණ්ඩුව සමන් දෙන්නේ නැත්නම් ඊට යන ක්‍රියාමාර්ග අපි සැලසුම් කරලා තියෙනවා. අපි පැහැදිලිවම ආණ්ඩුවට කියනවා වහාම මේ වැටුප් විෂමතා ඉවත් කරන්න කටයුතු කරන්න කියලා. අපි දන්නවා මේ අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක් කරනවලු, අධ්‍යාපනය වෙනස් කරනවලු, මේ සියලු දේවල් කතා කරනවා. නමුත් වෙන වෙනසක් නැහැ. පීඩාව එහෙම තියෙනවා. අපි දන්නවා මේ රටේ ලංකාවේ තමයි දකුණු ආසියාවේ අඩුවෙන්ම පඩි ලබන ගුරුවරු ඉන්නේ. ඉතින් මේ ගුරුවරුන්ගේ තත්ත්වය වෙනස් කරන්න කියලා අපි ඉල්ලන්නේ. ඉතින් මේක පිළිගත් එකක්. අපි දැක්ක පාර්ලිමේන්තුවේදීත් විවිධ ඇමතිවරු මන්ත්‍රීවරු කතා කරා මේ කමිටුව ඇමති අනුකමිටුව පවා පිළියරම් තියෙන මේ කාරණාව. ඉතින් ඔක්කොම පිළිගත්තත් නොදෙනවා නම් අපිට වෙන්නේ ගන්න. ඒක නිසා අපි පැහැදිලිවම තීරණය කරලා තියෙනවා එළඹෙන 12 වෙනිදා කලාප කාර්යාල කේන්ද්‍ර කරගෙන
මේ උද්ඝෝෂණ සංවිධානය කරන්න. අපි විශේෂයෙන්ම කොළඹ උද්ඝෝෂණේ බොරැල්ලේ, කැලණිය උද්ඝෝෂණේ වයිඹියේක ඉස්සර, ඕමාගම උද්ඝෝෂණේ ඕමාගම නගරේ, ඒ වගේම පිළියන්දල උද්ඝෝෂණේ පිළියන්දල නගරේ, ගම්පා උද්ඝෝෂණේ ගම්පා නගරේ වගේ රට පුරාම අපි උද්ඝෝෂණ සංවිධානය කරලා තියෙනවා. එතකොට අපි පැහැදිලිවම රජයට දෙන පණිවිඩේ මේ හරහා තේරුම් ගන්න. අරගෙන අනිවාර්යයෙන්ම අපේ වෘත්තීය ක්‍රියාමාර්ගත් එක්ක තියෙන තවදුරටත් බලපතල වෘත්තීය ක්‍රියාමාර්ගවල ජනක වළක්වන්න නම් ආණ්ඩුව අතේ තමයි වැඩේ තියෙන්නේ. ඒ නිසා අපි කියනවා වහාම මේ ඉල්ලීම් ලබා දෙන්න. ඒ වගේම අපි දන්නවා දැන් මේ උසස් පෙළ ඇගීම් සාමාන්‍ය පෙළ විභාගයේ ඇගීම් ක්‍රියාවලිය පටන් ගත්තා. මේ ඇගීම් ක්‍රියාවලිය පටන් ගන්න පෙරම ගිය අවුරුද්දේ ඉඳන්ම මේ ඇගීම් දීමනා වැඩි කරන්න කියලා අපි ඉල්ලුවා. දැන් ආණ්ඩුව දැන් මේවරක් මේ ඇගීම් දීමනා ගෙවන්නේ මේ පෞගිය ඇගීම් දීමනාව තමයි ගෙවන්නේ. එතකොට දැන් මේ සම්බන්ධයෙන් අපි අධ්‍යාපන අමාත්‍යලත් එක්ක සාකච්ඡා කරපු අවස්ථාවේදී විශාල කමිටුවක් පත් කරයි කියලා කිව්වා. කමිටුවක් පත් කරලා කැබිනට් එකට දාලා තියෙනවා මෙන්න ඇගීම් වැඩි කරා කියලා කිව්වා. ගිය අවුරුද්දේ පොරොන්දු වුණා මේ ඇගීම් ගාස්තු වැඩි කරන්න. නමුත් ඇගීම් ගාස්තු වැඩි කරලා නැහැ. තවමත් දීමනාව 1450යි. මේක 2000කටවත් දෛනික දීමනාව කරලත් නැහැ. ඇගීම් සඳහා ගාස්තු වැඩි කරලත් නැහැ. දැන් මේ தත්ත්ව තුල අපි නැවතත් විභාග කොමසාරිස්ලාට දැනුම් දීලා තියෙනවා වාම් මේක වැඩි කරන්න. අපි ඇත්තටම ක්‍රියාමාර්ගයක් නොගත්තේ ඇගීම් වර්ජනය කරන්න ක්‍රියාමාර්ගයක් නොගත්තේ එකම හේතුව අපි කියනවා මේ විභාගයේ ගිය අවුරුද්දේ පැවැත්වෙන්න ඕනේ විභාගයක්. මේ විභාගයේ ගිය අවුරුද්දේ 2023 පවත්වන්න ඕනේ සාමාන්‍ය පෙළ විභාගය තමයි 2024 අවුරුද්දේ පැවැත්වෙන්නේ. ඒක ප්‍රමාද වෙච්ච විභාගයක් අර්බුදයේ ඉස්සරහට ගෙන යන්න ඕනේ නැති නිසා තමයි අපි සාකච්ඡා කරලා කිව්වේ ඇගීම් ගාස්තු වැඩි කරන්න කියලා. දැන් මේක පිළිගත්තම කමිටු දාලා පිළිගත්තම ඇයි මේක නොදී ඉන්නේ? එතකොට දැන් අපිට වෙනවා ක්‍රියාමාර්ග වලට අපි තවමත් කියනවා ආණ්ඩු අවස්ථාව තියෙනවා ඇගීම් අවසන් වීමට පෙර මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය පැහැදිලි කරන්න. අපි ඉල්ලීමක් කරලා තියෙනවා වහාම මේ සම්බන්ධයෙන් සාකච්ඡාවකට විභාග කොමසාරිස්වරයත් එක්ක බලාපොරොත්තු වෙනවා මේ සාකච්ඡාව කළා මේ සාකච්ඡාව හරහා විසඳුමක් ලබා ගන්න අපි ආණ්ඩුවට කියනවා ඇමතිවරයාට කියනවා තැන් තැන්වල කියලා කතා කරන එක නෙමෙයි විසඳුම ලබා දෙන්න. මේ ඇගීම් දීමනාව වැඩි කරන්න. ඒවල කටයුතු කරන්න කියන කාරණා අපි අවධාරණය කරලා කියන අපි බලාපොරොත්තු වෙනවා මේ කටයුතුත් අපි ඉස්සරහට ගන්න. ඒ වගේම අපි එළඹෙන 12 වෙනිදා ඇගේ මධ්‍යස්ථානවලත් අපි ක්‍රියාකාරීත්වය අපිට පස්සාරු එකෙන් පස්සේ නවත්තන්න වෙනවා. මොකද මේ උද්ඝෝෂණ නිසා. ඉතින් අපි පෙන්වන්නේ ඒ තුල අපිට තියෙන හැකියාව සහ ශක්තිය ගුරුවරුන්ගේ බලය තේරුම් අරගෙන මේ ප්‍රශ්න විසඳුම් ලබා දෙන්න කියලා අපි ආණ්ඩුව බල කරලා කියනවා. මම ලංකා ප්‍රගතිශීල සංගමයේ ලේකම් විද්‍යාපද සම්දානෙ වෙනුවෙන් 1997 සිට 94 දිනාගත් වැටුප් තත්වය පල්ලෙහාට දාලා ඇති කරපු විෂමතාවය ඉවත් කරන්න අපි දිගින් දිගටම පසුගිය කාලාන්තරයක් තිස්සේ 97 සිට ගෙන ගිය අරගලය තුල අපට යම් යම් දේවල් ජයග්‍රහණය කරන්න පුළුවන් වුණා. ඒ වගේම අපි පසුගිය 21 ජනවාරිවල සිට වැටුප් විෂමතාවයෙන් 3-2 දිනා ගන්න පුළුවන් වුණා. මේ වැටුප් විෂමතාවය එන්නේ 6/2006 චක්‍රලේඛනයත් එක්ක ඇතිවෙච්ච විෂමතාවය තුල. මේ වැටුප් විෂමතාවය සමග අපිට තවදුරටත් මේ සේවාව කිරීමේ හැකියාවක් නැහැ. ගුරුවරුන් සේවාවට එන්නේ නැහැ. දක්ෂයින් ගුරු සේවයේ අතහැරලා යනවා. නැවත එන්නේ නැහැ. මේ தත්ත්වය තුල පාසල් අධ්‍යාපනයේ බිඳ වැටිලා. මේක තුල දෙමාපියන්ට මුළු රටේම ජනතාවට දරුවන්ට අධ්‍යාපනය පිළිබඳ බරපතල ප්‍රශ්නයක් ඇති කරලා තියෙනවා. ටියුෂන් ව්‍යාපාරය දිග ඉහළට ගොසවන්න මේ தත්ත්වය ඉවහල් වෙලා තියෙනවා. දරුවන්ගේ අධ්‍යාපනය විනාශ කරන මේ ක්‍රියාවලිය නතර කරන්නයි කියලා අපි ආණ්ඩුවෙන් දිගින් දිගටම ඉල්ලා සිටියා. නමුත් ආණ්ඩුව ඒ ගැන කිසි දෙයක් කරේ නැහැ. ඒක නිසා තමයි අපිට අරගල වලට යන්න සිද්ධ වුණේ. අපි වෘත්තීය ක්‍රියාමාර්ග ගත්තා. අපි මේ වෙන විට
කෘත්‍ය ක්‍රියාමාර්ග කිහිපයක් ඔස්සේ ඇවිල්ලා මේ 12 වෙනිදා ලංකාවේ කලාප කාර්යාල 100ම කලාප කාර්ය කලාප 100ම ආවරණය කරන පරිදි උද්ඝෝෂණයක් කරනවා. ඒ උද්ඝෝෂණයට විභාග කාර්ය මණ්ඩලවල සිටින ගුරුවරු සම්බන්ධ වෙනවා. මේ ආකාරයට අපිට මේකට උත්තරයක් ආණ්ඩුව දුන්නේ නැත්තම් අපිට සිද්ධ වෙනවා ඊළඟ ක්‍රියාමාර්ගය වෙන 26 ක්‍රියාමාර්ගය පාසල් ගුරු විදුහල්පතිවරු ගුරු උපදේශක පිරිවෙන් ගුරුවරු අසනීප නිවාඩු වාර්තා කර කොළඹට ඇවිල්ලා කරන උද්ඝෝෂණය තුල අප යම්කිසි දෙයක් කරන්න උත්සාහයක් දරනවා. මේ ක්‍රියාමාර්ගයත් ආණ්ඩුව නොසලකා හැරියොත් මේ ක්‍රියාමාර්ගයට අනුව කටයුතු නොකළොත් මේ වැටු පිසමතාව ඉවත් නොකළොත් ඊළඟ ක්‍රියාමාර්ගය වෙන්නේ මීට වඩා දැවැන්ත ක්‍රියාමාර්ගයක්. ඒ සඳහා අපි ගුරු විද්‍යාපති සන්ධානය සූදානම්. ආණ්ඩුව මොන විදියට කිව්වත් ලබන අවුරුද්දේ තමයි වැටුප් වැඩි කරන්න කියලා ඒව හරියන්නේ නැහැ. මේක අවුරුදු කීයක් තිස්සේ තියෙන වැටුප් පිසමතාවයක්ද? මේක ඉවත් කරලා හිටපන් රනිල්. එහෙම නැත්තම් ඔහෙට කිසි දෙයක් කරන්න හම්බෙන්නේ නැහැ. මේ රටේ ගුරුවරු විදුහල්පතිවරු ඇතුළු ගුරු උපදේශකවරු පිරිවෙන් ගුරුවරු ඇතුළු සමස්ත දෙමාපියන් ඇතුළු සියල්ල දෙනා එකතු වෙලා මේ අරගලය අධ්‍යාපනය වෙනුවෙන් වූ අරගලයක් වෙනුවෙන් ගෙනියන බව පැහැදිලි කරමින් මාන්‍ය දෙනවා. මම පරාක්‍රම වීරසිංහ ප්‍රධාන ලේකම් ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය. අපි දිගින් දිගටම වසර 27ක් තිස්සේ අරගල කරලා තිනවා වැටුප් පිසමතාවය වෙනුවෙන්. මේ අරගලය තුළ අවුරුදු 24ක් කරාට පස්සේ අපට විෂමතාවෙන් 3 එකක් ලැබුණා. ඒ 3 එක ලැබෙද්දි විදුහල්පති සේවයට සිද්ධ වෙච්ච අසාධාරණකම් ගොඩක් තිබුණා. ඒ අසාධාරණකම් නැති කරන්න ඒ කැබිනට් අනුකමිටුව යෝජනා කරා මාස 6ක් ඇතුළත මෙන්න මේ දේවල් ටික කරන්න ඕනේ කියලා. දැන් අවුරුදු 3ක් ගත වෙලා ඒ කියපු දේවල් කියන්නේ අලුතෙන් අනුමැතිය ගන්නවත් සාකච්ඡා කරන්නවත් කිසිම දෙයක් කරන්න ඕන දෙයක් නෙමෙයි. ඒ අමාත්‍ය අනුකමිටුවේ යෝජනා කරලා තියෙනවා මාස 6ක් ඇතුළත මෙන්න මේවට විසඳුම් දෙන්න කියලා. නමුත් අවුරුදු 3ක් ගිහිලා විසඳුම් නැහැ. මේ ක්‍රියාවලිය තුල විදුහල්පතිවරුන්ට පාසල කලවනාකරණය කරගන්න ශක්තිමත් බවක් නැති වෙලා තියෙනවා. මොකද පාසල් තුල සිදු කරන කලවනාකරණ කාර්යයන් 4ම සිදු කරන්න වෙලා තියෙන්නේ තමන්ගේ වැටුපෙන් ලැබෙන මුදල් වියදම් කරමයි. දුරකථන දීවනාවක් නැහැ. දුරකථන නැවතු කරගන්නවා තමන්ගේ වැටුපේ. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම අධ්‍යාපනයේ සියලුම දේවල් ලියකිවිලි විදුහල්පතිවරයා සහ අධ්‍යාපන කාර්යාලයට පරිපාලක හුවමාරු වෙන්නේ දුරකථනය හරහා. එතකොට විවිධ රැස්වීම් වලට ගුරුවරයා යන්නේ විදුහල්පති රැස්වීම විවිධ ආයතන වල කැඳවර රැස්වීම වලට යන්නේ තමන්ගේ වැටුපෙන් වියදම් කරගෙන. එතකොට මේ අධ්‍යාපන පරිපාලනය කරන අනිකුත් සියලුම සේවාවන් වලට මේ සඳහා දීමනා ලැබෙනවා. එතකොට විදුහල්පතිවරයාට විතරක් විදුහල්පතිවරයාට ගුරු සේවයේ ඉඳලා විදුහල්පති සේවයේ එනකොට වැටුප් පරිවර්තනය කරන වැටුප් අඩු වෙලා තියෙනවා. ඒ අඩු වෙච්ච වැටුපෙන් අර පොදු කාර්යයන් වෙනුවෙන් මුදල් වැය කරන්න වෙලා විදුහල්පතිවරයා දුර්වලයෙක් බවට පත් වෙලා තිනවා. විදුහල්පතිවරයා දුර්වල බවට පත් වුනහම පාසල තුල විදුහල්පතිවරයා සහ ගුරුවරයා එකතු වෙලා කරන ක්‍රියාවලිය අඩපණ වෙලා තියෙනවා. විශේෂයෙන් අපි දැක්ක පහුගිය කාලය තුල පාසල තුල කොවිඩ් වසංගත වෙලාවේ අධ්‍යාපන බලධාරීන්ට කිසිම පිළියමක් එහෙම නැත්නම් විකල්පයක් තිබුණේ නැහැ. ඒ සියලු විකල්ප තිබුණේ ගුරුවරු සහ විදුහල්පතිවරයාට. එතකොට ඒ වගේ අධ්‍යාපනයට යම්කිසි හදීසි ආපදාවක් සිදු වෙච්ච වෙලාවක ඒ ආපදාවෙන් ගොඩ යන්නේ අධ්‍යාපනයේ අනෙකුත් සේවා නිසා නෙමෙයි ගුරුහා විදුහල්පති සේවා නිසා. එතකොට මේ ගුරුහා විදුහල්පති සේවාව ශක්තිමත් කිරීම තමයි කළ යුතු වන්නේ. ඉතින් දැන් වෙලා තියෙන්නේ ගුරුහා විදුහල්පති සේවාව ශක්තිමත් බවින් මිදලා තියෙනවා. අනෙක් අයට ලැබෙන වැටුපෙන් යම් ප්‍රමාණයක් අඩුවෙන් කියන්නේ අසමතාවයක්. يعني
සියල්ලන්ට සමානව සැලකිය යුතුයි කියලා කියන නමුත් අසමතාවයක් තියෙන ගුරුවරු සහ විදුහල්පතිවරුන්ට ඒ නිසා රාජ්‍ය සේවයේ ඒ නිසා අපි කියනවා ඒ අසමතාවය විසඳන්න කියන එක තමයි බලධාරීන්ගේ ඉල්ලන්නේ අපි පියවර පියවර ආවා දිගින් දිගටම පියවරෙන් පියවර අවුරුදු දෙකක් තිස්සේ අපි දැනුම් දීන දැනුම් දෙමින් ආවා අපි දැඩි ක්‍රියාමාර්ගවලට ගියේ නැහැ නමුත් මේ ක්‍රියාමාර්ග සලකා බලමින් මේකට උත්තර ලැබෙන්නේ නැත්නම් අපිට ක්‍රියාමාර්ග දැඩි කරන්න වෙනවා ඒ නිසා අපි ලබන 12 වෙනිදා කලාප මට්ටමින් අපි උද්ඝෝෂණය කරනවා පාසල ඇරුණෙන් පස්සේ විදුහල්පති සහ ගුරුවරු සියලු දෙනාම කලාප කාර්යාල මට්ටමින් කලාප කාර්යාල 96ක් තියෙනවා උද්ඝෝෂණ 96ක් ලංකා පුරා අපි කරනවා ඒකෙන් ඇහුම් කන් දෙන්නේ නැත්නම් පසුගිය දවස්වල අපි මුදල් අමාත්‍යාංශයට ගියා සාකච්ඡා කරා මේ වගේ පියවරින් පියවර යනකොට මේවට ඇහුම් කන් දෙන්නේ නැත්නම් අපි ඊළඟට ඊට වඩා ක්‍රියාමාර්ගයේ දැඩි කරලා වැටුප් විෂමතාවයේ සහ මේ තියෙන ගැටලු විසඳ ගැනීම වෙනුවෙන් අරගල කරනවා කියන එක ප්‍රකාශ කරමින් මාණිහඬ වෙන බොහොමත් ස්තුතියි මම විදුහල්පති සේවා සංගමේ ලේකම් අනිල් අබේගුණවර්ධන අපි පැහැදිලිවම ආණ්ඩුවට අධ්‍යාපන අමාත්‍යාංශයට අවධාරණය කරන බරපතල කාරණේ තියෙන්නේ ලංකාවේ ඉතා බරපතල විදියට කිසිම ඉතිහාසයේ සිදුණු නොවන තත්වයකට අධ්‍යාපනය මේ මොහොත වෙන විට කඩා වට්ටමින් තියෙන බරපතල විදියට මේකට ප්‍රධානම හේතුව තමයි ඇත්ත වශයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශය රජයේ විසින් තමන්ගේ වගකීම් යුතුකම් පැහැර හරිමින් රටේ මහ ජනතාව ගුරුවරු විදුහල්පතිවරු සහ දරුවන් නොසලකා හරිමින් කටයුතු කිරීම අඩුගානේ සාමාන්‍ය නඩත්තු තත්ත්වයක්වත් පාසල් පද්ධතිය තුළ මේ අය සිදු කරන්නේ නැහැ. මේ තත්ත්වය නිසා වැටුප්වල බරපතල විෂමතාවයක් ඇති වෙලා තියෙනවා ගුරු විදුහල්පතිවරුන්ගේ. විශේෂයෙන් විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවය ගත්තන් පස්සේ බරපතලම තත්ත්වයක තියෙනවා. අපි උදාහරණයක් ගත්තොත් විදුහල්පති උසස් වීම ලැබෙන්න විදුහල්පති ශ්‍රේණියේ තියෙන පළවෙනි ශ්‍රේණියට යනකොට සමහර අය නොගිහිල්ලා ඉන්නවා පළවෙනි ශ්‍රේණියට යනකොට දෙවෙනි ශ්‍රේණියේ තියෙන වැටුප අඩුයි. මෙන්න මේගොල්ලන්ගේ විද්‍යාත්මක තත්ත්වය. මෙය මෙසේ වන්නට මේ ඉඩ ඇරලා තියෙන්නේ අධ්‍යාපනය කඩා කප්පල් කරලා පාසල් තුලින් අධ්‍යාපනයේ ගිලිහෙන තත්ත්වයක් ඇති කිරීමයි අපිට පේනවා. අද විදුහල්පතිවරයා ගත්තන් පස්සේ ඉතාම බරපතල ප්‍රශ්න කීපයක ඉන්නේ. ඔහුට පාසල් කළමනාකරණයේ අද විශාල බරපතල තත්ත්වයන් පත් කරලා තියෙනවා. අද වෙනකොට සම්පූර්ණයෙන්ම මූල්‍ය ධනකාධිකාරයේ තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඊළඟට ඔහුගේ සම්පූර්ණයෙන්ම ඔහුට කිසිම මාණ්ඩලික ශ්‍රේණියේ වරප්‍රසාදයක් ලබා දීලා නැහැ. විදුහල්පති ස්ථාන මාරුවීම් අවිද්‍යාත්මකයි. එක වර්ෂයකදී බඳවාගත්ත උදාහරණයක් වශයෙන් 1919 වර්ෂයේ අධියර 4කින් මදවාගත් අයගේ වැටුප් ගත්තන් පස්සේ එකම මට්ටමේ තිඳපු ගුරු සේවයේ ඉඳපු අය දැන් මේ ගත්තන් පස්සේ වැටුප් තල 4. මෙන්න මෙවැනි බරපතල විෂමතා හිතා මතාම මේ පුජ්‍යලයන් ටික මේ ඇති කරලා තියෙනවා. මේ නිසා පාසල් පද්ධතිය තුල අනිත් එක තමයි මේගොල්ලෝ එක එක පුජ්‍යලයන් දාලා එක එක අය අටවගෙන එක එක විදිහේ පඹ එක එක දර්ශනේ පවත්වමින් රූකඩ මවාපාමින් මේ අය කරන ඊළඟ රංගනය තමයි විදුහල්පතිවරු ගුරුවරු අතර ભેද භින්නතාවයන් නැති කිරීම. පැහැදිලිවම අපි ආණ්ඩුවට බල කරලා කියනවා විදුහල්පතිවරු ගුරුවරු අතර ભેද භින්නතාවයන් නැති කළා ඕගොල්ලන්ගේ සටකපට වමනාවන් රනිල්ට ඒ දාපු සෙල්ලම් තමන්ගේ මාමා අප්පච්චි උගන්නපු ඉගැන්නිලි මේකට අදාළ වෙන්නේ නැත. එස්මන් වික්‍රමසිංහ හෝ ඩී.ආර්. විජේවර්ධන හෝ ජේ.ආර්. ජයවර්ධන හෝ ඔබට උගන්නපු දේවල් මේ පාඩම් මෙතෙන්ට අදාළ වෙන්නේ නැහැ. ඒක නිසා මේ ભેද භින්නතාවය තුලින් ඇති කරපු ජෝන් ඩොයිල්ටින් චින්තනය අයින් කරගන්න. අයින් කරගෙන සැබෑ අද වෙනකොට දරුවෝ ඉතාම භයානක මට්ටමකට පත් වෙලා තියෙන්නේ, ඉතාම දුර්වල මට්ටමකට පත් වෙලා තියෙන්නේ ඔවුන්ගේ මන්ද පෝෂණය වාගේ තත්ත්වයන්. අනිත් පැත්තෙන් පාසල් ලෙවා ගන්න බැරුව දෙමව්පිය පීඩිත වෙලා තියෙන්නේ. ගුරුවරු
විදුහල්පතිවරු තමන්ගේ ප්‍රවාහනය සහ අනිත් ගැටලු ඉතාම විශාල විදියට තියෙන ගුරුවරුන්ට දැනෙනවා දරුවන්ගේ තියෙන වේදනා ප්‍රශ්න ගැටලු ටික මේ සමස්තයම දැනන විදුහල්පතිවරයාට. ඒක නිසා මේ අධ්‍යාපනය අද අවුලෙන් අවුලට පත් වෙලා පත් කරලා මේගොල්ලෝ තියෙන. ඒක නිසා මේ தත්ත්වය රටට කියන්න ඕනකම තියෙන දෙමව්පියෝ විශේෂයෙන්ම රටේ ජනතාව මේක ගැඹුරෙන් දකින්න ගැඳුමේ ගැඹුරෙන් මේවා ගැන පරිකල්පනය කරන්න මේවා ගැඹුරෙන් හිතන්න. ඒක නිසා මේ මේ தත්ත්වය මේ අපි මේ මේ අර්බුදය ඇති කරලා තියෙන්නේ අපි නෙවෙයි මෙතෙක් අවුරුදු 78ක් තිස්සේ ආපු දුර්දහන්ත පාලනය ක්‍රමින් තමයි මේ අසමෘතුර්තාවෙන් සහ මේ ගැටලු සහ මේ ප්‍රශ්න ලංකා භූමිය තුල ඇති කරලා තියෙන මේ පද්ධතිය තුල මේ ඇති වෙලා තියෙන ඇති කරලා තියෙන. ඒක නිසා මේ අයට අපි බල කරලා පැහැදිලිව කියනවා මේ ප්‍රශ්නය කරුණා කළා විසඳගෙන යන්න. මන්ද මහා භාණ්ඩාගාරය ලක්ෂ ගණන් තමන්ගේ සියලු අයගේ වැටුප් වැඩි කරගන්නකොට ඇයි මාන් මේ ගුරුවරයාගේ වැටුප විදුහල්පතිවරයාගේ වැටුප මෙවැනි සොච්චම් මට්ටමක තියෙන්නේ? ඔවුන්ට හිමි වැටුපයි දෙන්න බැරි. මේක කියන්න තමයි අපි 12 වෙනිදා පාසල් පද්ධතියට දශමයකවත් හානියක් නොකර අපි පාසල ඇරුණයින් පස්සේ පාසල අවසන් වුණාන් පස්සේ විදුහල්පතිවරු ගුරුවරු ටික අපි එනවා අදාළ ප්‍රධාන ස්ථානවලට කලාප සීයේම ඇවිල්ලා මේ වෙලාවේ බල කරලා කියනවා මෙන්න මේ தත්ත්වය රටට අපි ජනතාවට කියනවා රටට කියනවා ආණ්ඩුවට කියනවා කරුණා කළ මේ ප්‍රශ්නය විසඳලා මේ රටේ අධ්‍යාපනය ඉහළට ගන්න දරුවන්ගේ මේ தත්ත්වය ඉහළට ගන්න ගුරුවරුන්ගේ දෑස් ශක්තිමත් කරන්න විදුහල්පතිවරුන්ගේ දෑස් ශක්තිමත් කරන්න ඔවුන්ට ධීරිය දෙන්න ධීරිය දීලා මේ ගමන අපි වේගවත් කරන්න අපිට උදව් කරන්න නැත්නම් අපි ඊළඟ පියවර 26 වෙනිදා ගන්නවා. ඊට පස්සේ අපිට කතා කරන්න එපා මේ ප්‍රශ්නය තවත් කොතනින් කෙලවර වේද කියලා අපි දන්නේ නැහැ. ඉතා බරපතල තත්ත්වයන් තුලට අපිට ගමන් කරන්න සිදු වෙනවා. අපි ඕනෑම තත්ත්වයකට සූදානම්ින් තමයි ගුරු විදුහල්පති ගුරු උපදේශක පිරිවෙන් ගුරු අපි සමස්ත ඒක එක මිටකට ගත්ත විදුහල්පති සඳා ගුරු විදුහල්පති සඳානිය මේ දවන්ත තීරණය ගත්තා. බොහොම ස්තුතියි. මම විදුහල්පති සේවා සංගමේ ලේකම් අනිල් ලබේගුණවර්ධන.